ඔන්නේනම් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ Yumidigi A13 Pro වීඩියෝ එක තමයි අද අරගෙන ආවේ. ඉතින් අද කතා කරන්න යන්නේ මේ Yumidigi A13 Pro එක ගැන. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්‍රයිස් එක ගැන කතා කරද්දී මේක ලංකාවෙන් අලෙවි වෙන්නේ රුපියල් 50,000කට වගේ ආසන වශයෙන් බැලුවොත් එහෙම. ඉතින් Yumidigi C1 Max එක වගේම G1 Max එක මේ දෙකත් අලෙවි වෙන්නේ මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකටමයි. ඉතින් ගොඩක් දිනේට දැන් ප්‍රශ්නයක් ඇදලා තියෙන මොකද්ද මම මිලදී ගන්න කියලා. මොකද මේ ප්‍රයිස් රේන්ජ් එකේ තමයි මේ ෆෝන් තුනම තියෙන්නේ. ඒ වගේම තමයි මේ ෆෝන් තුනම එකම ස්පෙක්ස් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් දිනේට ප්‍රශ්නයක් ඇදලා තියෙනවා මේ ෆෝන් තුනේ මොකද්ද මිලදී ගන්න හොඳ විශේෂම ගේමින් වලට ටාගට් කරනවා නම් කියලා. ඉතින් අද මේ වීඩියෝ එක බලුවොත් එහෙම වට ගැන ගොඩක් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් කතා කරමු මෙන්න මේ Yumidigi A13 Pro එක ගැන කතා කරන්න තියෙන හැම දෙයක්ම. ඉතින් සපෝට් එකක් විදිහට වීඩියෝ එක ලයික් එකක් දාලා තියාගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ වීඩියෝස් බලන ගොඩක් දෙනෙක් අපේ subscribe කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එහෙම කළොත් තමයි ඉස්සරහට මේ වගේ ගොඩක් හොඳ වීඩියෝස් මට හදන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් පටන් ගමු අද වීඩියෝ එක. මුලින්ම මේ ෆෝන් එකේ තියෙන ඩිසයින් එක සහ බොඩි එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ ඩිසයින් එක ගොඩක්ම ස්ලිම් සහ ස්ලීක් ඩිසයින් එකක් කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිසයින් එකේ වෙනම ටෙක්ස්චර් එකක් බලා ගන්න පුළුවන් ලස්සන විදිහට. ඒ වගේම තමයි මේගොල්ලෝගේ අබවුට් එක විදිහට බියොන් රීම්ස් කියලා සඳහන් කරලා තියෙනවා ෆෝන් එකේ බොඩි එක පැත්තෙන්. ඉතින් Realme ස්මාර්ට් ෆෝන් වල වගේ ඉතින් මේ ෆෝන් එක ගොස් කරද්දී වෙනම ෆීල් එකක් දැනෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ගොඩක්ම ෆ්ලැට් ඩිසයින් එක මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙනවා. ඉතින් මේක මිලදී ගන්න ඕන නම් අපිට කලර්ස් කීපයකින් මේක මිලදී ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි Galaxy Blue, Black, Gold කියන මේ කලර්ස් තුනෙන් ඔයාලට කැමති කම මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් ෆෝන් එකේ තියෙන බොඩි එක සම්බන්ධයෙන් කතා කරද්දී ඔය දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. දැන් කතා කරමු මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන. ඩිස්ප්ලේ සම්බන්ධයෙන් කතා කරද්දී මේකේ තියෙන්නේ අඟල් 6.7ක අල්ට්‍රා ලාර්ජ් ෆුල් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒ වගේම තමයි HD+ රෙසලූෂන් එකත් අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන් කතා කරද්දී මේක ඇවරේජ් මට්ටමේ තියෙන ඩිස්ප්ලේ එකක් කියන්න පුළුවන්. සාමාන්‍ය අපිට ෆිල්ම් බලන්න, ගේම්ස් ප්ලේ කරන්න, ඒ වගේම අපේ normal edit කරන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එකකට වැඩක් ගන්න පුළුවන්. ඉතින් මේ ඩිස්ප්ලේ ගොඩක්ම හොඳ ඩිස්ප්ලේ එකක් නෙමෙයි, සාමාන්‍ය ඇවරේජ් මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් ඩිස්ප්ලේ සම්බන්ධයෙන් කතා කරද්දිත් ඔය දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ තියෙන කැමරා එක සම්බන්ධයෙන් කතා කරද්දී මේකේ තියෙන්නේ ට්‍රිපල් කැමරා සෙටප් එකක්. ඉතින් මෙතෙන්දි මේගොල්ලෝ මෙගාපික්සල් 48ක සෝනිලා හදපු මේන් කැමරා එකක් දීලා තිනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 5 මෙගාපික්සල් මැක්‍රෝ ලෙන්ස් එකක්, ඒ වගේම 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ අපිට 1080p 30fps දක්වා වීඩියෝස් රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ HD වීඩියෝස් අපිට මේ ස්මාර්ට් ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේකේ අපිට නයිට් මෝඩ් වගේම පෝට්‍රේට්, HDR, පැනරෝමා මේ වගේ බේසික් ෆීචර්ස් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා කැමරා එකේ. ඉතින් මේ කැමරා එකෙන් ගන්න ෆොටෝස් වල ලොකු අලුලක් නැහැ. මේ කැමරා එක ඇවරේජ් මට්ටමේ තියෙන කැමරා එකක් හින්දා සාමාන්‍ය ෆොටෝස් තමයි අපිට මේකෙන් ගන්න වෙන්නේ. ලොකුවටම හොඳ ඩීටේල්ස් නැහැ. ඉතින් ඇවරේජ් මට්ටමේ තියෙන ෆොටෝස් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය අපිට මේ ෆොටෝස් සෝෂල් මීඩියා එහෙම අප්ලෝඩ් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකේ zooming නම් පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ 5x වගේ zoom කරාම ඩීටේල්ස් ගොඩක්ම lost වෙන ගතියක් පේනවා. ඉතින් මේ range එකට ගැලපෙන විදිහට කැමරා setup එක මේගොල්ලෝ හදලා තිනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එකම තමයි මේ ෆෝන් එකේ තියෙන selfie camera එක සම්බන්ධයෙන් කතා කරද්දි මේකේ මෙගාපික්සල් 16ක selfie camera එකක් තියෙනවා බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන platform එක සම්බන්ධයෙන් කතා කරද්දි මේකේ OS එක වෙන්නේ Android 11. සාමාන්‍ය මේකට Android 12 වගේ අඩුම ආවනම් ඒක ගොඩක් හොඳයි කියන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන Android 11. ඉතින් මේකේ තියෙන chipset එක වෙන්නේ Unisoc T610 කියන chipset එක. ඉතින් මේ chipset එකම තමයි C1 එකේ වගේම G1 Max එකේ තියෙන්නේ. ඉතින් මේ chipset එක කියන්නේ 2019 අවුරුද්දේ. ඉතින් මේ chipset එක ගැන මම ගොඩක් හොඳ විස්තරයක් කරා. කලින් කරපු C1 Max එක වගේම G1 Max එක smartphone දෙක ගැන මම වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේ මම මේ chipset එක ගැන ගොඩක් දුරට කතා කරා. ඉතින් ඔයාලට දැන් මේ උඩින් වටින කාඩ් එකෙන් ගිහලා ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්. එතකොට ඔයාලට මේ Yumidigi smartphone ගැන ගොඩක් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන octa core CPU එකක්. ඒ වගේම තමයි මේක අපිට Mali G52 කියන GPU එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන පොහොමස් ගොඩක් දුරට C1 Max එක වගේම G1 Max එක මේ දෙකේම තියෙනා වගේ තමයි. ඉතින් ගොඩක් දුරට සේම් මේ පොහොමස්.
ඉතින් මේ ෆෝන් එක মালටි ටාස්කින් වලට එහෙම අවුලක් නෑ අපිට එකවර ඇප් පහක් විතර රන් කිරීමේ හැකියාව තියෙනවා මේකේ මොකද 6GB RAM එකක් එක්ක 128GB ස්ටෝරේජ් එකක් තියෙන හින්දා ඉතින් මේකේ 4GB RAM එකකුත් තියෙන වර්ෂන් එකක් හැබැයි ඒක ලංකාවේ තියෙනවද කියන්න හරියටම දන්නේ නෑ ඉතින් ගේමින් වලට ටාගට් කරනවා නම් මේකෙන් අපිට ගොඩක් හොඳ මට්ටමක ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඉතින් ඔයා ගේමින් වලට ටාගට් කරනවා නම් එහෙම Humidity A13 Pro එකට යනවට වඩා මම නම් කියන්නේ C1 Max එක හරි G1 Max එකට හරි යන්න කියලා මොකද ගේමින් වලට ගොඩක්ම ෆේමස් වෙලා තියෙන්නේ C1 Max එක වගේම G1 Max කියන ස්මාර්ට්ෆෝන් දෙක. ඉතින් Humidity ලා රෙකමන්ඩ් කරන්නේත් මේ ස්මාර්ට්ෆෝන් දෙකම තමයි. ඒගොල්ලෝ කිසිම තැනක ගේමින් වලට A13 Pro එක හොඳයි කියලා කියලා නැහැ. හැබැයි මේ ෆෝන් තුනේම තියෙන එක එකම පොහොමස්. හැබැයි සමහරක් විට C1 Max එකේ හරි G1 Max එකේ හරි පොහොමස් වැඩි වෙන්නත් පුළුවන්. මොකද ඒ හින්දා තමයි ඒගොල්ලෝ ඒ ස්මාර්ට්ෆෝන් දෙක රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ගේමින් වලට ටාගට් කරනවා නම් ඒ දෙකෙන් එකක් වාට මිනිදී ගන්න තියෙනවා නම් ගොඩක් දුරට හොඳයි. ඒ වගේම තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන සිකියුරිටි එක සම්බන්ධයෙන් කතා කරද්දී මේක අපිට සයිට් මෝඩ් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකේ AI ෆේස් අන්ලොක් පහසුකමත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කතා කරපු හැම ෆීචර් එකක්ම පවර් අප් කරන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන මිලියම්පියර් 5150 බැටරියකින්. ඉතින් මේ බැටරිය චාර්ජ් කරන්න මේගොල්ලෝ 10 නොට් ස්පීඩ් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ ස්පීඩ් එකත් එක්ක මේ ස්මාර්ට්ෆෝන් එක චාර්ජ් වෙන සාමාන්‍යයෙන් අවම වශයෙන් ගත්තොත් එහෙනම් පැය 3ක් වත්යයි. මොකද මිලියම්පියර් 5150ක් වගේ තියෙන හින්දා ඉතින් මේගොල්ලෝ කියන විදිහට මේ ස්මාර්ට්ෆෝන් එකේ පවර් මැනේජ්මන්ට් එක ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඒ කියන්නේ ගොඩක්ම පවර් එක අඩුවෙන් තමයි මේ ස්මාර්ට්ෆෝන් එක යූස් කරන්නේ. ඒ වගේම අඩු යූසේජ් එකක් තියෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් එහෙම කියන හින්දා මම නම් හිතන්නේ ගොඩක් දුරට මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි මැනේජ්මන්ට් එක ගොඩක් හොඳ මට්ටමක ඇති කියලා. ඉතින් කොහොම නමුත් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ ගොඩක් හොඳ බැටරි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් ඔයා normal යූස් කරනවා නම් එහෙම දවස් දෙකක් වුණත් පුළුවන් වෙයි. හැබැයි heavy යූස් කරොත් එහෙම දවසට එකපාරක් වගේ අපිට මේ ස්මාර්ට්ෆෝන් එක චාර්ජ් කරගන්න සිද්ධ වෙයි. ඉතින් Humidity A13 Pro එක සම්බන්ධයෙන් කතා කරද්දී ඔය දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මොකද හිතන්නේ එහෙනම් ඔයා මෙන්න මේ Humidity A13 Pro එක ගැන අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එක ගැන මොකක් හරි වට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම මේ වීඩියෝ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න මම රිප්ලයි එකක් දෙන්නම්. ඉතින් මම හිතනවා ඔයාලට අද මේ වීඩියෝ එකෙන් Humidity A13 Pro එක ගැන ගොඩක් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයා අපේ channel එකේ වීඩියෝ බලන්නේ පළවෙනි පාට නම් එහෙම අපේ channel එකේ කතා කරන්නේ මේ වගේ ස්මාර්ට්ෆෝන් වලට සම්බන්ධ වෙච්ච වීඩියෝස්. ඉතින් channel එක ඇතුළට ගියොත් මේ වගේ මම කලින් කරපු වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට ඒවා වුණනම් කියලා බලන්නත් පුළුවන්. ඉතින් අපේ channel එක ඔයාලට ගැලපෙනවා කියලා හිතෙනවා නම් ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම් එහෙම අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. ඉතින් වීඩියෝ පටන් ගන්නත් කිව්ව වගේම අපේ channel එක subscribe කරන්න ගොඩක්ම අඩු ප්‍රමාණයක්, ඒ කියන්නේ 94%ක්ම වගේ අපේ channel එකේ videos බලනවා විතර subscribe කරන්න. ඉතින් subscribe කරොත් එහෙම මිස්සරට මේ වගේ ගොඩක් හොඳ videos මට හදන්න පුළුවන් වෙයි. ඒ දේ මතක් කරා වගේම ඔයාලට දැන් screen එකේ තවත් videos දෙකක් පේනවා ඇති. ඉතින් මේ videos දෙකත් මම කලින් කරපු videos දෙකක්. ඉතින් ඔයාලට මේ videos ටික ගිහලා උනම් බලන්න පුළුවන්. ඉතින් අන්න ඒ දේ මතක් කරා වගේම අද මේ video එකෙන් සමු ගන්න අපි මේ වගේ තවත් video එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.